භාගෙතුන් වහන්සේ විසින් මහා කරුණා උපදවා දේශනාකොට වදාල උතුම් නිවන් මග අනුගමනය කොට සසර කතරින් එතරට වැඩි. මහා රහතන් වහන්සේලා ප්‍රමුඛ ආයමහා සංගරත්නයටද අප හැම දෙනාගේම නමස්කාරයවේවා ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි සැදැහැති කාරුණෙක පින්නතුනේ. අදත් ඔබ මෙසේ සූදානම් වන්නේ ලෝතුරු ශ්‍රී සද්ධරමය ශ්‍රපඩයෙන් කිරීමටයි. අදෝබට කියල දෙනවා භාගතුන් වහන්සේ විසින් දේශනාකට වදාල උත්තම වූ අග්‍රවූ ශ්‍රේෂ්ඨ වූ ගම්බීර වූ සෝත්‍ර ධර්ම දේශනාවක් මෙම දේශනාවෙන් නම්ම සම්මසන සූත්‍රය එම එහිදී මාතෘ කාව හැටියටත භාගත්තේඒ දේශනාවට පරිසරය සකස්්‍යෙච්චා ආකාරය පිළිබඳවයි. භාගතුන් වහන්ේ භික්ෂූන් වහන්සගේ විමසනවා. මහන්න්නේ. ඔබ අභ්‍යන්තර ජීවිතය ගැන් නුවනින් විමසනවද කියලහනවා. අන්තරා සම්මසන්ති ඔබ බේ ජීවිතය ඇතුළන්තේ ගැන්න. නුවනින් විමසනවද. මෙහ භාගතුන් වහන්සේ ප්‍රශ්න කරනකොට එක්තර ස්වාමින් වහන්සේ නමක් භාගතුන් වහන්සේ පිළිතුර දෙනවා ස්වාමීනිී මම නම් අභ්‍යන්තර ජීවිතය ගැන් ඕනින් විමසනවා. භාගතුන් වහන්සේ අසනවා භික්‍ෂුව, නුබ කොයි ආකාරයන්ද අභ්‍යන්තර ජීවිතය ගැනනුවනින් විමසන්නේ. එවිට ඒ ස්වාමින් වහන්සේ තම අදහස්ස පවසනවා නමුත් භාගතුන් වහන්සේ ඒ අදහස පිළිබඳව සතුටු උනේ නෑ එ නම් පක්කරියතන, ඒ ස්වාමන් වහන්සගේ දහම් දැනුම ධර්ම විග්‍රහය පිළිබඳව භාගතුන් වහන්සේ සතට නොවනේ එතන අම්කිසම ගක් කරිය ස්වාමන් වහන්සේට පට ලැවිල්ලක් තියෙන්නට ඇති. එතකොට ආනන්ද ස්වාමන් වහන්සේ පවසනවා භාග්‍යතුන් වහන්ස මේ එයට කාලයයි සුගතයන් වහන්ස මේ එයට කාලයයි භාගතුන් වහන්සේ, අ්‍යන්තර් ජීවිතය නුවනින් විමසීම ගැයි. යමක් වදාලේ නම් භාගතුන් වහන්සේගෙන් අසලා. මේ භික්ෂූන් වහන්සේලා සිතේ දරාගනිී එතුකොට භාගතුන් වහන්සේ පවසනවා එසේ වේනම් ආනන්ද. හොඳින් අසන්න. මැනැවින් නුවනින් මෙනෙහි කරන්න. තතාගතයන් වහන්සේ මෙම විග්‍රහය පවසන්නම්. එහෙමයි ස්වාමීනී කියලා භාගතුන් වහන්සේගේ පිළිතුරට පිළිවදන්දීලා අනුමෝදන් වෙලා. න්න භික්ෂුන් වහසල දැන් හිට පහන් කරගෙන පැඳගෙන සවන් යොමනවා භාගතුන් වහන්සේ කෙසේ නම් අපහට අභ්‍යන්තරක ජීවිතය ගැන නුවනින් විමසනැහැටි කියලා දේවිද කියලා. මෙන මේක තමයි අවශ්‍ය වෙන්නේ. තැන් අපි ඔබ ධර්ම දේශනාවට මුලපුරණ කරම අමතන්නෙක් හොමද ශ්‍රද්ධහවන්ත පින්වතුනි එහමනතත් සැදැහැති පින්වතුනිි. එකන් අදහස් කරන්නේ මේ කියල දෙන සම්බුද්ධ භාෂිතය මුළු හදින්ම මේ විශ්වාස කරන පිළිගන්න පින්වතුන කියලන්නේ. එලන් ශ්‍රාවකයන් කරන ධර්මදේශනාවක් මුළු හදිින්ම විශ්වාස කරන්නට පිළිගන්නට අපි කතා කළ යුත්තෙත් බුද්ධ භාෂිතයක් මයි. බුද්ධ භාෂිතය කතා කරන යනකොට ධර්ම විග්‍රහය තුළ යම්යම් උපමා උපමේය නේද ජාතක කතාාවන්න පුළුවන්. වර්තමාන සිද්ධියක් වඩ පුළුවන් ඒ හැම එකක්ම යන්නඩ ඕනේ ධර්මකතාව තුල්ල. ත ධර්මකතාව තුල ගියොත් ඒ ධර්මයට අපහසයක් නින්දාවක් පරිිභාවයක් සිද්ධවෙන්න නෑ. නිසා ධර්මය මුල්තැන තබාගෙන තමයි. අපි විසින් ධර්මකතාව කළ යුත්තේ ඔබත් ධර්මය අහනකොට සබුද්ධ භාෂිත පිළිබඳව සැදැහැසිත් ඇති කරගත යුතුයි. බාධතුන් වහන්සේ මෙසේ. ධරණ සේක මනෙන මේ සසුනෙහි ශ්‍රාවකයා නුවනින් විමසද්ධි අභ්‍යන්තර ජීවිතය ගැනයි නුවනින් විමසන්නේ නොයික් ආකාරයෙන් පවතින ජරා මරණ දුක ලෝකයෙහි උපදිනවනම් ඒ දුකටමුල කුමක්ද ඒ දුක හටගත්තේ කොහොමද ඒ දුක ඉපදුනේ කොහොමද දුකේ නිධානය කුමක්ද කුමක් තිබීමෙන්ද ජරාමරණ තිබෙන්නේ කුමක් නැතිවීමෙන්ද ජරාමරණ නොති බෙන්නේ කියලා ඔන්න විමස්සනවා එතකොට මේ කාරණය පටිච්ච සමුපාදයට අදාලායි පටි සමමුපාදේදී භාගත වහන්ස හැම නිතරමමා අපිට උපදෙස්වෙෙන්නේ අගසිට මුල දක්වා විමසන්ඩ මුල කියන්නමකක්ද අවිද්‍ය යාව නිසා සංස්කාර හටගන්නවා. සංකකාර නිසා විඤ්‍යානය හටගන්නවා වි්ඥාය නිසා නාමරප හටගන්නවා. නාමරූප නිසා සලා එතන හටගන්නවා. සලා එතන නිසා ඉස්පරස හටගන්නවා ස්පරසය නිසා විඳීම් හට ගන්නවා. විඳීම් නිසා තන්හාාව හටගන්නවා. තන්නාව නිසා උපාදාන හටගන්නවා. උපාදන්න නිසා භවය හට ගන්නවා. භවේ නිසා උපත හටගන්නවා. උපත නිසා ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස කියන මේ දුක් සමූහයම හටගන්නවා. උහන්ස මෙහිදී මේ පටිච් සමපාදය අභ්‍යන්ත්‍රෙක්ව ගැඹොරෙන්න්නේි විමසන්න කොට වඋනාන්සේ අගසිට පටන්ගන්නවා කියලා කියන. අපි ඉන්න තැන ඉදර තමයි මේ පටන්ගන්නේ. අපි කොතනද ඉන්නේ. අපි දැන් ඉන්නේ වියපත්වෙන ජීවිතයව රුමකරගෙන. ක්‍රෝගීවන ජීවිතයව රුමකරගෙන. කායිකව දුක් පිදෙනවා. මාංසකෝ දුක් පින්දිනවා. හඬන්නට සිද්ධ වෙනවා, වැලපෙන්නට සිද්ධ වෙනවා. නේද. විවිධාකාරෙන් ස සුම්හෙළන්ඩ සිද්ධ වෙනවා. තමන්ට වෙච්ච විපත හිත බරකරගෙන සති මාස ගන ඇතැම් විට අවුරුදු ගන නේද සිහිකරකර ඔළුව පවා අවුල් වෙනවා කල්පනාව පිට පනිනෝ උමතු වෙනවා ඇතැම් විට නේද මානසික රෝහල්ට පවා යන්නට කරුණු කාරණා සකස් වෙනවා එතකොට අපි ඉන්න තැන හිදල මේක කතා කරන එක වශටිනවා දැන් කෙනෙක් කියනවා ඔබට මෙහෙම ඔයාට පුදුමා අවිද්‍යාවක්නේ තියෙන්නේ කියලා. නත් ඔබ හානවා ොකක්ත්තුව යා කිය න්‍ය මොකත්තුවූේ මට තේරෙන්නේ. ඇයි තේරෙන්නේ ඇති. අවිද්‍යාව තේරුම් ගන්නනම් මේ අගයින්දලා මුල හොයාගන්නට ඕනේ. ත්‍ර අගමකක්ද අග කියන්න අපි ඉන්න තැන ජරා මරණ එහනම් අපි එතැන් සිට මේ දේශනාවට අනුවම කතාව කරගෙන යමු. භාගතුන් වහන්සේ තවදුරටත් පැහැදිලිකොට වදාාරණවා. මහනෙෙන මේ විදිහට. ්‍රාවකයා නුවින් විමසද්ධි. මේ විදිහෙට අවබෝධ කරගන්නවා. අනේක ආකාර වූ නොයෙක් සභහාවයෙන් පවතින. මේ ජරා මරණ දුක ලෝකයෙහි උපදින වනම් ඒ දුකට මුල කෙලෙස් සහිත කරමයයි. කෙලෙස් සහිත කරමයටෙන උපදි කෙලා කියන උයන්න පයන්න මාප්‍රයින දෙයන්න උපදි කෙෙස් සහිත කර්මයි. කෙලෙස් සහිත කරම හට ගැනීමෙනයි. කෙලෙස් සහිත කරම ඉපදී මෙෙනුයි. කෙලෙස් සහිත කර්මය නිධානවී මෙෙනුයි කෙලෙස් සහිත කර්ම තිබුණොත් තමයි ජරාමරණ තිබෙන්නේ. කෙලෙස් සහිත කර්ම නැති වුනොත් ජරාමන්න කලෙ එකක් ඇත්තේ නැත පැහැදිලිද එනන් උන්හන්සේ විග්‍රහ කරන්නේ මේ ජරාමරණ දුකට වදයට මේ සන්තාපයට. මේ ආදී නේවයට අපි පත්වෙලා තියෙන්නේ කුමක් නිසා ද කෙලෙස් සහිත කර්ම නිසා. ඉට පසුනස්ස විග්‍රහ නො මෙහෙම. එවිට ඒ භික්ෂුව ඒ ශ්‍රාවකයා ජරාමරණ පිළිබඳවත් අවබෝධ කරගන්නවා. ජරාමරණ හට ගැනීම පිළිබඳවත් අවබෝධ කරගන්නවා. ජරාමරණ නිරුද්ධවීම ගැනත් අවබෝධ කරගන්නවා. ජරාමරණ නිරුද්ධ වන ප්‍රතිපදාව ගැනත් අවබෝධ කරගන්නවා. ඒ පතිපත්තියෙහි යෙදෙමින්. ධරමයට අනුව හැසිරෙනවා. මහනනී මේ ශ්‍රාවකයාටයි කියන්නේ සර්වප්‍රකාරයෙන්ම මැනවින්ම ජරාමරණ දුක්ෂයවීම පිණිස පිළිපන් ශ්‍රාවකයා කියලට. එන ශ්‍රාවකයගැන කෞද්ද ප්‍රධාන වසින් භික්‍ෂූන් වහන්සේලා. කාන්තා පාර්ශුවෙන් සසුගත වෙච්ච භික්ෂුණීන් වහන්සේලා. ගිහි පාර්ශවයෙන් සසු නියෝජනය කරන උපාස්සක උපාසිකා ස්ත්‍රීපුරුස ඕ දෙ පාර්ශවය. එතකොට මේ හැම දෙනාටම තියෙන්නේ එකම්ම ධර්මයක් අවබෝධ කරගන්නට ඒ තමයි පටිච්ච සමපාද ධරමය. තව දුරටත් නුවනින් විමසද්දී. අභ්‍යන්තර ජීවිතය ගැනයි නුවනින් විමසන්නේ. මේ කෙලෙස් සහිත කරමයේ මුල කුමක්ද. කෙලෙස් සහිත කර්ම හටගන්නේ කොහොමද. කෙලෙස් අහිත කර්ම උපදින්නේ කොහොමද. කෙලෙස් සහිත කරමවල නිධානයම කොක්්ද. කුමක් තිබ්බුද්ධ කෙලෙස් සහිත කර්ම තිබෙන්නේ කුමක් නැත් අන්ද කෙලෙස් සහිත කර්ම නැති වන්නේ කියලා ඔන්න ගැඹුරින් නුවණින් විමස්සනවා. එතකොට ඒ ශ්‍රාවකයා නුවණින් විමසද්දී. මේ විදිහට අවබෝධ කරගන්නවා. මේ කෙලෙස් සහිත කරමයේ මුල තන්හාවයි. තන්හාව හට ගැනීමෙනුයි, තන්හාව ඉපදීමෙනුයි තන්හාව ප්‍රභවය වීමෙනුයි මේ කෙලෙස් සහිත කර්ම හටගන්නේ. තන්හාව තිබුණුත්. කහිරම තිබෙනවා තන්හාව නැත්නම් කෙලෙස් සහිත කරම කියල එකක් ඇත්තේ නැත එහෙනම් කෙලෙස් සහිත කරම යම් විදිහකින් පවතිනවාද උපතක් කරා යන්නට ඉපතිච්ච සත්ත්වයාගේ ජරාමරණවලට යම්රුකුලක් ලබාදෙනවාද ඒ කෙලෙස් සහිත කරමයට බලපෑවේ කුමක්ද තන්හා තන්හාව ත්‍රවිදාකාරයි කාමතන්හා භවතන්හා විභවතන්හා හේතු පල දහමතුළ තන්හා පෙරෙනවා හය ආකාරයකට රූපතන්හා ශබ්ද තන්හා ගන්ද තන්හා රසතන්හා පහස තන්හා අරමුණු තන්හා ඉට පස්සේ භගතු වහන්සේ මෙසේ වධාරනවා තවදුරටත් නුවනින් විමසද්දී ශ්‍රාවකයක් කෙලෙස් සහිත කරමත් අවබෝධ කරගන්නවා කෙස් සහිත කරම හටගැනීමත් අවබෝධ කරගන්නවා. කෙලෙස් සහිත කරමයන්හි නිරෝධයත් අවබෝධ කරගන්නවා, කෙලෙස් සහිත කරම නිරුද්ධවන යම්පතිපදාවක් ඇත්නම් එයත් අවබෝධ කරගන්නවා. මේ ආකාරයට ප්‍රතිපත්තියෙහි යෙදෙමින් ධර්මයට අනුව හැසිරෙනව මහනෙන මේ ශ්‍රාවකයාටයි පවසන්නේ සර්ව ප්‍රකාරයෙන්ම මැනවින්ම කෙලෙස් සහිත කර්ම ශැයවීම පිණිස පිළිපන් ශ්‍රාවකයා කියලා ඉළඟකාරණය. අවදුරටත් නුවනින් විමසද්ධි. අභ්‍යන්තර ජීවිතය ගැනයි නුවනින් විමසන්නේ. මේ තන්හාාව උපදිනවානම් උපදින්නේ කොහේද තන්හාාව පවතිනවා නම් පවතින්නේ කොහේද එතකොට ශ්‍රාවකයා නුවනින් විමසද්ධි මේ විදිහෙට අවබෝධ කරගන්නවා. මේ ලෝකයෙහි ප්‍රියස්වරූප ඇති මිහිරි ස්වරූප ඇති යමක් තිබේ නම් අන්න එතැන තමයි තන්හාාව උපදිනවානං උපදින්නේ. අන්න එතන තමයි තන්හාව පවතිනවා නම් පවතින්නේ. ලෝකයහි තිබෙන ප්‍රියස්සරූප වූ මිහිෙරිස්සවරූප වූ දෙයකුමක් ද ඇසවනාහි ලෝකයහි තිබෙන ප්‍රියසරූප වූ මිහිරිසරූප වූ දෙයකි. අන්න එතන තමයි තන්හා උපදිනවනං උපදින්නේ. අන්න එතන තමයි තන්හාව පවතිනවානම් පවතින්නේ. කනවනාහි ලෝකයහි තිබෙන ප්‍රියසරූපදයකි මිහිරිස්සරූපදයකි. නාසය වනාහි ලෝකය හිතිබෙන ප්‍රියසරූපදයකි මිහිරිස්වරූපදයකි. දිවවනහි ලෝකය හිතිබෙන, ප්‍රියස්වරූපයෙන් පවතින දෙයකි, මිහිරිස්වරූපයෙන් පවතනදයකි. කයවනාහි ලෝකය හිතිබෙන, ප්‍රියස්වරූපයෙන් පවතනදයකි, මිරිස්වරූපයෙන් පවතිනදයකි. මනස්සවනාහි ලෝකය හිතිබෙන්න ප්‍රියස්වරූප වූදයකි, මිහිරිස්වරූප වදයකි අන්න එතැන තමයි තන්හා උපදිරවාන උපදිෙන්නේ. එතැන මයි පවතිනවා නම් පවතින්නේ එන අපි මෙතන නැමතිලා මේ ගැන ටිකක් කතා කරමු දැන් ඔ ඔබ ගෙන හඳුන කොහොමද මම අසවල් කෙනක් හරි මම අසවල් කෙන කෙ ඔබ හඳුන්වා දෙවා මම අසවල් කෙන කියල ඔබ හඳුන්වන්නේ ඔබ තුළ මොනුව තිබිණ නිසාද අභ්‍යන්තරකව ගැම්ඹුරින් කල්පනා කළුත් ඔබ ඔබ යයි කියලා අල්ලගෙන ඉන්නවා ප්‍රධනම කරුණු හයක් ද ඇස කන්න නාසය, දිව, කය මනස. එතකොට ඔබ ඇස කන නාසේ දිවකය මනස තුළින් මෙ ලෝකෙත් එක්ක එකට එකතු වෙනවා. ලෝකෙත් තියෙන අරමුණු ලබාගන්නවා. කොහොමද ලෝකෙත් එක එකතු වන්න කොහමද ලෝකදන අරමුණු ලබාගන්නේ ඇසෙන් රූප විඳනවා. කනෙෙන් ශබ්ද විදිිනවා. ගඳ සුවද විදිනවා. දිවෙන් රස විදිනවා. කයිෙන් පහස විදිෙනවා මනසින් අරමුණු විදිනවා. මොකද මේ විදිනම කියල කියන්නේ. ඇස් දෙකෙන් ලෝකයේ දෙස බලන්නකොටට සැප සහගතරූපත් පෙනෙනවා. දුක් සහගතරූපත් පෙනෙනවා. සැපවිදින මිනිස් සුත් පෙනවා දුක් විදින මිනිස්සුත් පෙනෙනවා. සැපවත් රටවලුත් පෙනවා දුක්කිත රටවලුත් පෙනෙනවා. නේ Rඩෙවූ කාමභෝගී ජීවිත ගත කරන අඇත් වේෙනවා. පිටිත පන්තිය හැමදාම නැතිබැරි කමටම ජීවිතයේ බද්ධවෙච්ච මිනිස් සුත් පෙනෙනවා. මෙන අපි ඇසනිසා විදිනවා. කණ නිසාත් විදිනවා. කනින් ශබ්ද හනකොට කනින් සබ්ද ඇහෙනකොට සැපත් ඇති වෙනවා. දුකත් ඇති වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරනකොට සැපත් ඇති වෙනවා. දුකත් ඇති වෙනවා දැන් අපි ගම කොම එහෙම ඔබ කැමතිම මල්වර්ගයක් අපි එතම පච්ච මල් කියලා ජැස්මෙන් කියලා දැන්න්න ඔබ මේකට හරි කැමති දැන් ඔබ පූජනී ස්ථානකට කියා පිච්ච මල් වටියයක් තමයි පූජා කරන්නේ එතකොට ඔබට දැ පිච්ච මල් නිසා ඇතිවෙන පුදුමාකාර සතුටක් ආනන් දෙයක් ඇති වෙනවා ඔබත් එක්ක පෙරසිටම ජීවත් වෙච්ච කල්ගත කරපු ඔබේ දුක සැප සොයල බලපු. ඔබ පසු පසින්ම පැමිණි කෙනෙක් තමයි. ඔට මීට පේර පූජන ස්ථානයකට ගයාාට පස්සෙ හරි ඔබ බලන්ද එන කොට හරි. ඕ ඒ පිච්චමල් සුවඳට අදාල දේවල් අරගෙනවා පෞදර කක්වෙඩ පුළුවන් කලාළවන්න එකක් වඩ පුුවන් වෙන ීම කක් වඩ පුළුවන් මල්ම වඩත් පුුවන් එතකට දැන් ඔබ පිච්චමල් වලට කැමති නිසා. පිච්චමල් වලින් ඔබ යම් වන්දනයක් සැපක් ලබන නිසා මතක එක පාර්්ටම අතීතර යනවා අතීතර ගිහිල්ලා ඔබ පිච්චමල් සුවඳත් එක්කම වෙනත් ලෝකෙක අතරමන් වෙනවා දන්නෙම නෑ දෙනෙත් අග කඳුලු කැට කඩා වැටෙනවා අනිත්ත යහනවා මොකුද මෙයා මේ පාටමන්න මේ හොඳට හිටිය තුරකින නෑ මට අරයව මතක් වුණා එයා මට හැමදාමෙනකොට පිච්චමල් අර්ගෙනවා කැතිම ජැස්මයින් මේ එයාගෙනත් දුන්න ෆෆම්මක මේ කලොවුන් මේ පෞුඩ් එයාගේ සුවඳ මට දැනනාා මට යාව හිටින් අමත කරන්න බැ දැක්කද ආග්‍රහණ ඔස්සේ අපි හිතේ සැප්දුක උපදින ආකාරය තියෙනවා රසවස්සිත් එහෙමන් රස එක්ක මේ දිව එකතු වෙනවා එතකොටට සැපවිඳීමත් ඇති වෙනවා දුක්විඳීමත් ඇති වෙනවා එතකොට කය එහෙමයි කය නිසා සැපවිඳීමත් ඇතිවෙනවා දුකිි දීමත් ඇතිවෙනත් තොට ඒකට හේතු වනේ පහස මනස නිසාත් එහෙමයි මනසත අරමුණු ලැබෙනකොට සැපවිඳීමත් ඇති වෙනවා දුක්ි ීමත් ඇතිවෙනවා එතකොටඒ ඇස හැදිල තියෙන්නෙම රූප බලන්ඩ මේ කන හැදිලත් තියනෙම ශබ්දහන්ද. මේ නාසි හැදිලත් තියෙන්නෙම දඳ සූඳ අග්‍රණය කරන්න මේ දී වැහදිලා තියෙන්නෙම රස වෙදින්ද. මේකයි හැදිල තියනම් පහස ලබන්න මේ හිත හැදිලා තියනෙම අරමුණු හිතන්ඩ. එතකොට මේකින් බේරන්න පුළුවන්ද. ආගේ බේරෙන ක්‍රමේ තමයි භාගතු වහස මෙතර පෙන්න්නන්නේ. ත බලන්න. අපි ඇස කණ නාසේ දිවකයි මන සෝස්සේ. වෙවිධ අරමුණු ලබාගන්නකොට. ඒ අරමුණු ඔස්සේම අපේ හිත දුවනකොට අපේ හිත ඒ අරමුණුත්තෙක්කම කියිලා ඇලෙනනවා ඒ අරමුණේ ගැටෙනවා ඒ අරමුණේ මුලා වෙනවා ආ එතන මයි තන්හාාව උපදිනවන උපදින්නේ. තන්නහා හටගන්න වන හටගන්නේ තන් හා පවතින වන පවතින්නේ. තේසා තන්හා උපජ්්‍යමාන උපජ්්‍ය ඇති එතන විසමානනි විසති. එතකොට ඇසකණ නාසේ දිවකය මනස තුළින්. රූප ශබද්ද ගන්ධ රස පහස අරමුණ කෙන බාහිර අරමුණු පැමිණිෙනකොටට. අපි දන්නෙම නෑ මුලා වෙනවා. අතරමන් වෙනවා. විධාකාර කෙලෙස් සහිතකරම හැදන්නට මේ තෘෂ්ණාව. හේතු වෙනවා. එතකොට යම් තැනක ගිහිල්ල අපේ එහිත බැඳුනනං ඇලුනන. ඒ බැඳීමට ඇලීමට හේතුවන දෙහම ගැටීමට වෛරට ඔ තරහවට හේතුවක් වෙනවා. එතුන මොකද වෙන්නේ. හොඳට හෝ නරකට අනුව කරම හැදෙනවා. එතක හොඳට හෝ නරකට කරමහැදට හේතුනිෙ කුමන්ද වදනය. අ රූපශක්්ද ගන්දරස පහස්සතලින්ට විින්දනයක් ලැබනා. ලැබෙනකං අපි හොඳ ඉන්නවා ඒ ඉදන නොලැබෙනකට යුද වදනවා කලකෝල අහලවල පැටලනො තියක නිසා භාගතු වහන්සේ විස්තර කරනවා මහනෙන අතීතයේ හිටටපු යම්ගෙස ශ්‍රමණයන් වේවා බ්‍රාහ්මණයන් වේවා ලෝකයෙහි ප්‍රියස්වරූප ව මිහිවිස්වරූප වූ යමක් ඇත්නම් එය නිත්‍ය වශයෙන් දැක්කානම් සැප වශයෙන් දැක්කානම් ආත්ම වශයෙන් දැක්කානම් නිරෝගිකමක් හැටියට දැක්කානම්. ආරක්සිිද දැන ැටියට දැක් නම් ඔුන්ර්තය කරන තියෙන තහාාවයි නැම් බලන්න අර රූපශබ්ද ගන්ද රස පහස්ස අරමුණුත් තුළම අතරමං වුණට පස්සෙකුද වෙන්නේ. එයය ඒ තුළ මමත්වයක් මවා ගන්නව ඇයියි. ඇස කණනාසේ දිවකයි මනස නිසානෙම මේ ලෝකය තු ල අපි අතරමං වෙන්න. එතකොට ඒ අතරමං වීමට පකාරන කවද මම. ම කිය කෙන තුළ බේ කුමක්ද. ඇස කණනාසේ දිවකයි මනස ඇතුට ඒතුලින් අපි ලෝක තියන රූප ශබ්ද ගන්ද රස පහස අරමුණුත් එක්ක එකට සම්මිස්ත්‍රණය වනා එකතු වුණ එතුකොට යම් කෙනෙක්. හේතුවල දහම අවබෝධ නොකොට. මේ කෙලෙස් සයිත කරම නිසා ඇතිවෙන මේ විින්දනයන්ට. හසු වෙලා ගියාද. ඒ හසුුවීම තුල්ල ඔවුන්ට හිතෙනවා නම්. මේ මෙහිරී ප්‍රියස් රූපයෙන් පවතින දේවල් සදාකාලිකයි කියලා. සැපයේ කියලා ආත්මයි කියලා අරෝගයයි කියලා, ආරක්‍ෂා සහිතයි කියලා. ඔවුන් හැම දෙනාම වර්ධනය කරන තෙනෙ කුමන්ද. තන්හාව. යමෙක් වැඩුවේ තන්හාව නම් ඔවුන් වර්ධනය කරගෙන තිබෙන්නේ කෙලෙස් සහිත කරමයි. යමෙක් වැඩුවේ කෙලෙස් සහිත කරම නම් ඔවුන් වැඩුවේ දුකයි. යමෙක් වැඩුවේ දුකනම් ඔවුන් ඉපදීමෙන් ජරාමරණයන්ගින් සෝක වැලපීම් දුක්දුන්න සුසුම් හෙලීින්වලින් නිදහස් වන්නේ නම් නෑ. ඔවුන් දුකින්නම් නිදහස් වනේ නෑ කියලයි තතාාගතයන් වහන්සේ පවසන්නේ. නැම්බලන්න උන්වහන්සේගේ මේ සම්මසන සූත්‍රයේදී හේතු පල දහම පිළිබඳව කරන වෙනස්ම ආකාරී වික්‍රහය. මහනෙන. අනාගතයේ පහළ වන්න වූ ශ්‍රමණයන් වේවා බ්‍රහ්ණයන් වේවා. ලෝකයේෙහි පවතින ප්‍රියස්වරෝප වූ මිහිනිස්වරෝපූ යමක් ඇත්නම්. ය නිත්‍යේ වශයෙන් දකිනවා නම්. සැප වශයෙන් දකිනවා නම්. ආත්ම වශයෙන් දකිනවා නම් අරෝගයක් වශයෙන් දකිනවා නම්. ආරක්ෂිත තැනක් වශයෙන් දකිනවා නම් ඔවුන් හැමදිනාම වර්ධනය කරගන තිබෙන්නේ තන්හාවත්. යමෙක් වර්ධනයකරගත්තේ තන්හාව නම් ඔවුන් වර්ධනය කරෙන තිබෙන්නේ කෙලෙස් සහිතකරම එක මත්තෙහි විපා ලැබෙනවා කලෙ ඇත කරම කැන්නේ එක යැල පත්ක් කරන්නට ඕ රුකුල් දෙන කරම. යමෙක් වඩන්නේ කෙලෙස් සහිත කරම නම්. ඔවුන් වඩලතියන්නේ දුකයි. යමෙක් වඩලතියෙන්න්නේ දුක නම්. ඔවුන් ඉපදීමෙන් නිදහස්වවෙන්නෙත් නෑ. දිරණ මැරෙන ජීවිතවලින් නිදහස් වෙන්න. ඉතිං ඔවුන්ට සෝක, වැලපීම් දුක් දොම්න්න සුසුම් හෙලම්වලින් නිදහස් වන්නට පුළුවන්කමක් ලැබෙන නෑ. ඔවුන් දුකින්නම් නිදහස්වෙන නෑ කියලායි. තතාගතයන් වහන්සේ පවසන්නේ. මහනෙන. වත්මනෙහි සිටින්න. යම්කිසි ශ්‍රමණයන් වේවා. බ්‍රහක්්මණයන් වේවා. ප්‍රියස්රූප ඇති මිහිරි වරූප ඇති යමක් ඇත්නම්. නිත්‍යව වශයෙන් දකිනවා නම්. සැප වශයෙන් දකිනවා නම්. ආත්ම වශයෙන් දකිනවා නම් ආරෝග්‍ය වශයෙන් දකිනවා නම් ආරක්ෂිද තැනක් වශයෙන් දකිනවා නම් ඕවන් වර්ධනය කරගන තිබෙන්නේ තන්හාවයි. යමෙක් වර්ධනය කරගත්තයේ තන්හාාව නම් ඔවුන් වර්ධනය කරගන තිබෙන්නේ කෙලෙස් සහිත කරමයි. යමෙක් වඩන්නේ කෙලෙස් සහිත කරම නම් ඔවුන් වඩන්නේ දුකයි. යමෙක් වඩන්නේ දුකනම් ඔවුන් ඉපදීමෙන් ජාමරණයන්ගෙන් සෝක වැලපීම් කායක දුක් මාංස්ක දුක් සුසුම් හලින් වලින්න්නම් නිදහස් වෙන නෑ ඔවුන් දුකින්න නිදහස් වෙන නෑ කියලයි තතාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ එනඟ එකක් පැහැදිලි කුමක්ද අතීතයේ යම් පුද්ගලයක් රූප පසදව වන ශබ්ද පසෙදවන ගන්දේ පසෙදව වන රසේ පසදිවන පසදවන අරමුණු පස දවන ඒ දුවල තියන කුමක් පසෙද දුක්ක පස්සේ. අනාගතයේ පහලවන අයත් දුවන්නේ රූප පස්සනම් ශබ්ද පස්සෙනම් අඳ සුවඳ පස්සනම් රස පස්සනම් පහස පස්සනම් අරමුණ පස්සනම් ඒ අනාගතයේ බිහිවෙන්න හටගන්න ඉපදෙන අයත් දුවන්නේ කුමක් පස්සෙද දුක පස්සේ. දැන්ගවන අපි වෙතට හැරෙන්. ඔබ දුවන්නේ කුමක් පස්සේෙද. පොතේ පැය ගනන් ඉන්නවන්නේ. විධ වීඩියු දර්ශන පැය ගනම් බලනවන්නේ. වීධ දේවල් කතාකර කර කල්පනා කර කර සාකච්ඡා කර කර න විග්‍රහ කර කර ඉන්නවන්නේ. විවිධ අරමුණ වල ඉන්නවන්නේ. ඒ හැම අරමුණක්ම කුමක්ද. විපාකප නිස පවතිනවා. කෙලෙස් සහිත කරම එතකොට වර්ධමානය ජීවත්වන අප පවා තෙන්වන්නේ. අපි පවා. රූපත් එක් න එකට එක් වෙලා ඉන්න අපි දුවන්නන්නේ කුමක් පස රූප පස්සෙ. අපේ ලෝකයේ තියෙන්නේ ඕ! ප්‍රියමනප රූප හෙවිල්ලක්න. ප්‍රේමනාප ශබ්ද හෙවිල්ලක්න. ප්‍රේමනාප ගද සුවන්ද හැවිල්ලක්නම්. ප්‍රේමනාප රස විතරට හෙවිල්ලක්න. පහස හෙවිල්ලක් නම් අරමුණු හිත හිතා ඉන්නවනං. අපි හැම දෙනාටම් වර්ධන වෙනව කුමක්ද. කෙලෙස් සහිත කරම. කෙලෙස් සහිත කරම වැඩෙනවානං ඒ කෙස් සහිත කරම වැඩෙන කුමක් නිසාද. රූපයට හිට බැඳිල නිසා, ශබ්දයට හිත බැඳල නිසා. ගන්න සුවදර හිත බැඳල නිසා. ප්‍රසයන්ට හිත බැඳිල නිසා. පහසට හිත බැඳල නිසා අරමුණු වලඩ හිත බැඳිල නිසා. එතකොට ඒ හිත බැඳිලා යන්නේ තන්හාාව නිසාන් එතකොට තන්හා වර්ධනය වෙන්න 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 ආසා පස්සෙ දුවන්න 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 කුමක් පසෙ දල තියන්නේ. දොක පස්සේ. දැන් අපි කවුරුද් දන්න ප්‍රසිද්ධම ගාතාරත්නය තමයි තන්හාය ජායතී සෝකෝ. අහය ජායත බය. තන්න හව නිසා හටගන්න කුමක්ද සෝකය. සෝකය කියල කියන්න. අඩන්ඩ වෙනවා. හිතේ ආසාව යමක් ගැනපි යම් ආකාරයකින් පවත්වන වනා. ඒ හිත ආසකරන දේ නිසාම කව දහරි දවස ක අපිට අඩන්්ඩ සිද්ධ වෙනවා ම. ය අඩන්න සිද්ධ වේ නෑ කියල කතාවක් නෑ. ඒ ගිහි පැවිදි කතාවකුත් නෑ. හ හිතේ ආසාව තිබෙන්නේ යමක් පිළිබඳව යමෙක් පිළිබඳවන. ඒ ආසා කරන දේ නිසාම, සෝකය හට ගන්නවා කියනෙක් ධර්මතාවයක්. තන්හාය ජායතී සෝකෝ. තන්හාාව නිසා සෝකය උපදිනව ජායතී කෙන උපදිනවා. තහාාව නිසා සෝකය උපදිනවා. තන්හාය ජයතී බයන්, තන්නාව නිසා බය උපදිනවා. එතු ආස කරන දේ තමන්ට නැතිවයි කළල බයක් නැද්ද. ැ පුද්ගලයක්කීමක මොව කවුරු හරි දැහගනීද. වෙනත් කෙනෙක් රවට්ට ගනීද. මෙයා වෙනක් කෙනෙකුට බාදයිද හිත දෙේද. මේ කෙනමට අහිම වෙයිද. ක්ද හට ගන්නේ බයක් සෝකයේ හටගන්නවා බය හටගන්නවා මේ අභ්‍යන්තය වැඩ කරන්න කුමක්ද කෙලෙස් සහිත කරම රූපෝස්සේ ශබ් දෝස්සේ ගඳසුවන්ද ඔස්සේ රස ඔස්සේ පහසෝස්සේ අරම නෝස්සේ වැඩෙන්නේ කුමක් ද කෙලෙස් සහිත කර්ම කෙලෙස් සහිත කරමනං වැඩෙන්නේ ඇත්තෙන් අපිට වැඩිලා තියෙන මනුවන්ද. දුක දුක කෙල කියන්නේ ඉපදීමට හේතුවෙන දිරපත්වීමට හේතුවන්න රෝගීවීමට හේතුවන්න මරණයට හේතුවෙනඒවගේම සෝකයට හේතුවෙන පරිදේවට හේතුවෙන්න නේට හැඩීමට වැලපීමට කායික දුක් මානස්ක දුක් සුසුම් හෙලීම්වලට හේතුවෙන මේ දුක තමයි වර්ධනය කරගෙන තියෙන්නේ එහනම් අපි එක්තරා පැත්තකින් ගත්තර පස්සෙ හරි අසරන පිරිසක්නෙ ඇයිිය. මේ වගේමසාංසාරික අපි නොදන්න අපට නොතේරෙන ටහාගන්ඩ අභහසු නේ ලොකූ ප්‍රශ්න අපි පැටල්ලා හිවා හැබැයි අපට වගක් නෑ ද මලන් ක්‍රිකට් කාලට අපේ ජීවිතයේය ක්‍රිකට් දැන් ගන්න දේශපාලනය නේද දේශපාලනයනද ජීවිතය කරගනන්නේ දැන් සාමාමන දේශපාලක ඳරන මේ ජනතාව දේශපාලන සත්ව කොට්ටාසයක්. අවිද්‍යාව නිසාහටගත්ත සත්ව කොට්ටාසය කෙ බුදුරජාස දේශන කරන්න. නමුත් දේශපාලඥයන් අපට විස්තර කරන්නේ අපටන නිර්වචනය තමයි. මේ සත් වැට දෙ දේශපාලන විඤ්ඥානයක් දේශපාලන සත්ව කොට්ටාසයක් ඇයිඒ හැම දේටම දේශපාලනය ගෑවිලා දේශපාලනය ඉන්න අයටට දේශපාලනය හේතුවෙන් අඩුගාන සුගතියට යන්න පුළුවන් බලන්නක අපේටම දේශපාලක එක්ම කියලා පිරිසිදු හිත ඔ රට කරවන්නට කියලා ඔන්න එකෙන ජනතාවතරට එනවා ඔන තම කැමැත්ත ඕ ලබා ගන්නවා ට කැත්තලබාගන්න ජනතාවකට මනාපය කියල කියරවන්නේ. දැන්ඟට පිරිසිුදු පැහැදිලි අරමුණු තියෙන්නේ. රට ගොඩ ගන්න ජාතිය ගොඩ ගන්න ආගම ගොඩ ගන්න සාසනය රකින්න කියලා. නමුත් රට දැය ආගම ශාසනය කියන එක එහෙම රැකිෙන්වද. ඊට බස්සේ එයාට තනියනෙමි මේ කරගෙන යන්ඩ වෙන්නේ. නීද තවත් දූසිත ඕ පිරිසක් සමඟ. තවත් දූසිත පිරිසක් සමග මේ කරගෙන යනකට. අට පිරිසිද දසින් අප නොුස්සයායටටත් වරදදින්න බැරි. යහමග යනමනුස්්‍යය නොමග අන්න බැරිද ටඩදෑ සසුන ආරක්ෂා කරමින් පින්ඩැස් කරගන්න අධිතන් කරපුගෙනට පවුරැස්සෙන්න්න බැරිත පුළුවන් ඇයියි. අරමුඩු වෙනස්වෙනවා මිනිස්සු වෙනස්වෙනවා සිතිවිනිි වෙනස් වෙනවා කෙලෙස් කෙල කියන්නේ හරියට විචිත්තර වූ රූපයක් වගේ. විචිත රූපයක සවභවෙතන් විවිධ ආකාරයේ පාටවර්ග ඒ රූපය තුළ තියෙනවා. මේ මිනිස් හිතත්තේ වගේ. සිති විවිධාකාර කෙලෙස් තියෙනවා ඒ කෙෙ විධ විවිධ විධ අවස්ථාවනුල ක්‍රියාත්මක වෙනවා. දැන් නවතම මේ මනෝවිද්‍යාවට නොස් සොයාගෙන තියෙනවා දැන් බොඩාක් තරුණියන්ට ඕ විවාහ වෙන්නට හිත දෙන්න නෑ. විවාහ වනත් ඒ විවාහේ දෙදරනවා. විවාහවෙලා හිටියත් අමුසමියෙන් හැටිට කටයුතු කළත් ප්‍රශ්හට ගන්නවා කුමක්ද හේතුව. අසබ්්‍ය දර්ශන බල 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 ෆෝනග්‍රි බල බල බලමුොද වෙන්නන්නේ මනස විකෘත්ති වෙලා කිට වෙලා තියන. ඇතකොට තම සහයකයා සහිකාව අ තමන් විඩියෝ දර්ශනය චිත්‍රපටියේ බලප, ඒ තෘපතිය ඒ වින්දනය ඒ ආනන්දය ලබා නොදෙනකොට. අප පූම පවුල් කන්නේ මොනුවගේ මිනිහක් එකකද මොනොගේ ගැනය එකකද කියලා. ඒ සැමි අත් හිතන බිරිදරත් හිතනවා. ඒයක නිසා ඒවල් ලොකු ප්‍රශ්න තියක නිසා මේ. ක් ද ුව ද ුව ුණුවෙන් අපට පහසු කංලපිච්චක් ඇත්ත තේෙනවා. නමුත් මනුස්්‍යයාගේ අවබෝධය යටට බැහැ බැස්සාහ කියන එකත් අපි අවබෝධ කරගන්න අවබෝධය අපි ඕ පතුල ඉන්නේ. අවබෝධය නෙමේ දිනදින ඉස්මතුවෙන්නේ අනවබෝධයමයි දිනෙන් දින ඉස්මතු වෙන්නේ. තියක නිසා මේ වගේ ධර්ම දේශනා තුළින් හෝ ඔබ ඔබේ ප්‍රඥාව නුවන අවබෝධය ඕ ඇති කරගන්න ටයි මහන්සි ගන්නට ඕන. භගතුරන්ස මෙහෙම වදාරනවා මහන්නේෙෙන. රසවත් බීමක් තියෙනවා කියලා හිතන්ඩ. ඒක පැහැත් ඕු ලස්සනයි. සුවදත් මෙහෙරී ඒ වගේම ප්‍රනීත රසයක් තියෙනවා. නමුත් ඒ බීමට වයානකල් විසක් මිශ්‍ර වෙලා තියෙන්නේ. දැ මෙතනට එනවා මනුස්සයක් ඔහු එන්නේ පැවිල්ලෙන් පීඩාවට පත් වෙලා. පැවිල්ලෙෙන් හොඳටම තැවිල කලාන්ත වෙලා. හරිම පිපාසයෙන් තමයි එන්නේ. ඔහුට කෙනෙක් මෙහෙම පවසනවා. එම් බා පුරුෂය මෙන්න ඔබට රසවත් බීමක් හැබැයි මේ බීම එකේ පැහැය හොඳ වනාට සුවද හොදරතිබ්බට රසහොන්දරතිබ්බට මේ බීම එකට වසදාලායි තියෙන්නේ. ඔබඒ කැමැත්ත පරිදි. ඔබ කැමති නම් බොඩ. අ සල්ලගර්මයකට කලින් අර නේද? ෝහල අත්සන ගන්නවන්නේ මගේ කැත්තෙම මේ සල්ල කරමයටට පෙනනවාහ කියලා දැන්වයි කෝොවිට එන්නට විදිනකොට අප අසන ගන්නවා සංකුලත ඇතිවෙලා යම ජීවිතහානයක් වුණොත් එහෙම ඒ වගකීම එන්නට විදිනායවත් නේ රජයවත් තම කෙනෙක් භාරගතයතුන ඇයි. අපේ කැමැත්තෙන් තමයි අපඒ කරගන්න. තන අපේ අවශ්‍යතාව මත පික කරන්න විවාහයක් වුණත් එහෙමයි න බලෙන් කවුරුත් අසංගර පන් කියල එහෙම මේ මේ රිවෝල්වරයක් හිසට තීලා මනමාලයාගේ හෝ වනමාලිගේ අසංකර පංගෙල හෙම කියන්නේ. අපේ කැමැත්ත පරිත්තමය පිකරන්. මෙතනත් ඒවගේ එකක් පාගතුනස පවසන්න. ඔන්න කෙනෙක් එෙනවා හොඳටම ඕ විඩාවට පීඩාවට පත් වෙලා පිපහසයෙන් ලාන්ත වෙලා එන කෙනෙක්. පුදුමාකාට පිපාසයක් තියන්නේ. කෙනෙක් කියනවා ඔබට දෙනවාමං රසවත් බීම එකක්. මේ බීම එකේ පාට හරීම ලස්සනයි. පුදුම සුවඳක්. පුදුම රසක්. හැබැයි වහදාලා තියෙන්නේ. ඔයා කැමතිනං විතරක් බොන්න. එතකොට ඒ පෙනුම නිසා. ඒ සුවන්ද නිසා. ඒ රසේ නිසා. බොන වෙලාවට ගොඩක් කැමතිවෙඩ පුළුවන්. එතකොට ලාන්ද වෙලා නින්නේ අපි සාමනය කියෙ කාලබීල මලක් මොකද පස්සෙ මැරෙන්ෙ එක ලි සාමන හෙමකිින් නොන දැන්ගත්. අලන්නක මේ කතාව එතකොට මොකොද වෙන්නේ. පෙන්ෙනුමොහොඳ නිසා. සුවන්ද හොඳ නිසා. රසේ හොඳ නිසා. බොන වෙලාවට ඕ සනීපයක් දැනෙන් නිසා. එක බොන්්ඩ පුළුවන් නමුත් ඒක බිව්වට පස්ස ඒ හේතුව නිසාම ඔබ මරණයට පත්වේවි එක්කු විදෝ විඳූ මාරාන්තිකෝ දුක්විදිට සිද්ධ වේවි එතකොට ඔහු ඒ කියවන ගණන් ගන්න නෑ ඒ බීම බොනවා මිස බැහැර කරන්නේ නෑ ඒ හේතුව නිසාම ඔහු එක්කෝ මැරෙනවා එක්කෝ මාරාන්තික දුකකට පත්වෙනවා දැ අපි වෙලාහ තියෙන්න්නත් ඔයිටි නෙවේද දැන් අපි දන්න ඇත්්ද තෙරුවන් සරණයා මේ වටිනාකම් සිල්රැකීමේ වටිනාකම බණ ඇහීමේ වටිනාකම පින්කිරීමේ වටිනාකම අපි දන්වනේ වගේම මේ ධර්ම දේශනා තුලින්ම සතරාපායක් තිබෙනවා මේ සංසාරය භයයි පොඩ්ඩ බැරි වනොත් නිරේ වැටෙනවා තිරිසන් ලෝකයපදිින්නත් පුළුවන් ප්‍රේත ලෝකය උපදින්නත් පුළුවන් වෙන යම් දුකතියකට අන්නත් පුළුවන් මේ හල තියෙනවන්නේ අපි මේග දැනු තේරුම් තිරෙන නමුත් හිට ආසාාවක් ඇතිවෙන්න කොට්ට. සතරාපායක් තිබ්බා කිව්වත් දුගතිය වැටන කිව්වත් සංසාරය දිග්ගහෙනවා කලා කිව්වත්. අපට ඒකක්වත් හිතෙනවාද.සිහ පිහිටන්නේහැ. සිහ පිහිටන්න ඇතිව කොට මොද වෙන්නේ. නේද. සිද්ධ වෙඩ පොළුවන් ඕන මකුසලයක් ඕනම අපරාධයක් ේ. ඕනම ලාමක දෙයක් සිද්ධවෙඩ පුළුවන්. ඒ අසහියේ සවභාවේ. ඔබ දන්නනවද සිහය වගේ අපට සිහිය කෙළ ගක්ත්තියෙනවා. මේ සිහිිය අසිහය ක කියන දෙක අපි. වෙන්කොට හඳනා ගත්තු අපලත් පුළුවන්කම ලැබෙනවා. මෙවැනි උත්තරීතර් ශාසනක ලබිච්ච කාලක මේ සතිය. ඕ ආකාර හතරකට දියුණු කරමින් අපේ විමුක්තිමාර්ග අපිට ශක්ෂාත් කරගන්න විමුක්ති මාර්ගෙ ගමන් කොට නිවන ශක්ෂාත් කරගන්නට භාගතුන් වහන්සේ පවසනවා අතීතයේ වේවා. අනාගතේ වේවා වර්තමානයේ වේවා යම් මේ ශ්‍රමණයන් වේවා බ්‍රාක්්මණයන් වේවා ලෝකයෙහි ප්‍රියස්වරූප වූ මිහිරිස්වරූප වූ යමක් ඇත්නම් ඒවා අනිත්‍ය වශයෙන් දැක්කානම් දුක් වශයෙන් දැක්කානම් අනාත්මෝශයෙන් දැක්කානම් රෝග වශයෙන් දැක්කානම් අනාරක්ෂි තැනක් වශයෙන් දැක්කානම් ඔවු හැම දෙනාම අත්හරගන්නෙ තන්හාවා න අනිත්‍ය සංඥාවදියුණු කිරීම තුළ පුද්දුම කුසලස් කන්දයක් රැස්සෙනවා. එතකොට යමෙක් අත්හැරයේ තන්හාව නම් ඔවුන් අත්හැර තිබෙන්නේ කෙලෙස් සහිත කරමයි. ඇයි තන්හාාව නැත්තම් කරමහැ දෙන්නේ. යමෙක් අත්හැරයේ කෙලෙස් සහිත කර්මනම්. ඔවු අත්හැරල තිබෙන්නේ දුකයි. යමෙක් අත්හැරයේ දුකනම් ඔවුන් ඉපදීමෙන් දිරාපත්වෙන ජීවිතයෙන් මැරෙන ජීවිතයෙන් සෝක වැලපීම් කායක දුක්වලින් මාංසික දුක්වලින් සුසුම් හෙලින් වලි නිදහස්ශලා යනවා. ඔවුන් දුකින් නිදහස් වෙලා ගියා කියලයි. තතාගතයන් වහන්සේ පවසන්න. බලන්ඩගොතකොට න උන්වහන්සේ අතීතයටත් අනාගතරත් වර්මානයත මේ න්‍යාය මානුකමණය කරනවා හ අපිත් මේ විදර්ශනා කර කොට විදර්ශනා කරන්නට මේ වර්තමානය තුළ පවතින දේවල් ඉතරක් නෙමේ. අතීතයක් කෙලෙකක් තිබ්බ නති. අතීතය මේ ලෝකයේ කෝඩ් සංඛ්‍යාත මිනිස්සු ජීවත් වුණා ඒ කෝඩි සංඛ්‍යත මිනිස්සුන්ගෙන් කී දෙනා ගැනද අපි කතා කරන්න කී දෙනාවද අපි දන්නේ නේ හැමතැනම හිමයි හැම දෙයක් ගැනම හිමයි එතකොට අපි මේ විදිහට මේ අතීත ගැන කතා කන්න කොටත් ඒ අතීතය සම්පූර්ණිම යට ගියාවක් ඇතැමිට අපි දන්නවත් නෑ කොටිම වලන්නකෝ අපේ අම්මතාත්ථගෙන අපි දන්නවා මතක අම්මතතාත්තවන ආචි සීය ගෙන දන්නවා. ඇතැ විට ආචි සීයගේ අම්මතාථ ගෙනැපි දන්නවාද. ඒගේ නම් දන්නවාද. ඇතැම් විට දන්නේ. ප්‍රසිද්ධ පවල්වල ඔන්න දැනගන්නවා. අසවල් අසවල් අය තමයි කියලා. අපේ ආච්චිකෙ සීියගේ අම්මතාත්ත ගෙනම්මත් අපි බොහෝ කෙනෙක් බොහෝ විට දන්නේ නෑ දැක්කද. ඒ අපේ හත්පුදු පරම්පරාවක් ගැපී වචන කිව්වට. ඒ හත්පුතු පරම්පරාවේ ඕ පර්ණ සාමාචිකකිව මුල් සාමාචිකව ගැ අපි දන්නවද. දන්නේන ඒ වගේ මේක පුතුමාකාර සංසාර ගමනක් අපි වර්තමානය තුළ ඒ මොහොත්තේ අපිට මුණ ගැහෙන දේවල්වොලට අපි රැවටිලා හසු වෙලා මුලාවෙලා සිටින එකක් තමයි තිබෙන්නේ ඉතින් භාගතු වහන්සේ වදාාරන්නේකයි අතීත වේවා අනාගත වේවා වර්තමාාන වේවා යම් කෙනෙක් අවබෝධ කරගන්නවානක් මේ රූප ශබ්ද ගන්ද රස පහස අරමුණු යන මේ හැම එකක් නිසාම වැඩෙන්නේ තන්හාවයිකෙල් ඒයි රූප පස දුවන්නේ. ශබ්ද පසිදුවන්නේ. ගන්ධයන් පසදුවන්නේ. ප්‍රසේ පසිදුවන්නේ, පහස පසදුවන්නේ අරමුණු පසි දුවන්නේ දුව කළකැන්නේ. ඒවා නිසා හිත කොපිත්ත කරගෙන විකල් කරගෙන. කෙලෙස් සහිත පාපකරමුව පත් දන්න කියනකයි. කෙලෙස් සහිත පාප කරමණ උපදින කොට මොකද වෙන්නේ. ඒ අයට යළි උපතක් කරායන්නට එක හේතුවෙන්න කරමණ රුද්ධ වෙනවා කරමණ රුද්වීමකද වෙන්නේ. ඉපදීමෙන් ජරාවට පත්වීමෙන් ඕ මරණයෙන් සෝක වැලපීම් දුක්තුම්න සුසුම් හෙලීින් වලින් නිදහස්වන්නට පුළුවන්ක්කම ලැබෙනවා. භාගතුන් වහන්සේ මෙසේ වධාරනවා. අ කලින්මගේ උපමාවක් මහනන. රසවත් බීමක් තියෙනවා. පැහැත් ලස්සනයි සුවඳත් මිහිරී ඒවගේ ප්‍රනීත රසයක් තියෙනවා. මේ බීමට බයානක විසක් මිශත්‍ර වෙලා තියෙනවා. දැන් මෙතැන්ට එනවා කලින් කිව්ෝගේ පිපාසිතයෙක්. ගිමනින් ඕ පීදාවට පත් වෙලා ඔඋන් තටම කාලාන්ත වෙලා ඕ එම්බත් එච්ච මනුස්සයක්ෙනවා. මේ මනුස්යාව දැකපු එතන ඉන්න තව කෙනෙක් කියනවා. මිත්‍රයක්. මෙන්න තියෙනවා රසවත් බීම එකක්. බලඩ මේ ලස්සන පාට බලන්න මේක සුවන්ද. බලන්න මේක රස හැබැයි. මේට වසමිත්‍ර වෙලා තියෙන්නේ කැමැතිනම් විතරක් ඔබ බොන්න කෙලකීනො. එතකොට ඒ පෙනුම නිසාවත් සුවඳ නිසාවත් රසේ නිසාවත් ඒ පුද්ගලයා ඒ බීම එක බොන්නේිනෑ බීමක විව නැති නිසාමකොද වෙන්නේ. ඒ පුද්ගලයා ඒ හේතුවෙන් මරණයට පත්වෙන්නත් නෑ ඕට මෙහෙ මහිතෙනවා. නේ මේ භයනක වසමිස්ත්‍ර වෙච් බීම බොනුවට වඩා මේක මේ ල් ොතුර බිලා නැකරගන්න පුලුවන් මේ පිවාාසේ. එමනත මරු ගොන්්ඩ පුුවන් එමත වෙනයම් ලුණු කැදක් හරි බොන්්ඩ පුලුවන්. එක නිසා. මේක මේ කාඩි වතුරක් හරි බීලා හොඳ කරගන්න පුළුවන් මේ නේද නැතිකරග්ඩ පුළුවන් මේ ලාන්තය නේද පිපාසය මංමකොටද මේ පාටට පෙනුමට සුවන්දට රසේයට වසඟ වෙල්ලා මේ දේපානය කරන්නේ. ඔහු නුවන යොදා වසමිශ්‍ර දේවල් පානය නොකොට ඉන්නවා. ආංඒ වගේ කියනවා. අපි අපේ ප්‍රඥාව පාපච්චි කරන්න ඕන කියනවා තාවකාලිකව අපිට ලැබෙනමී තරුණකම. තාව කාලික අපට ලැබිලා තියෙන ඕ නිරෝගිකම. තාවකාලික අපට ලැෙල තියෙන සැපසම්පත්. තාවකාලික අපට ලැබිල තියෙන ජීවිතය. මේ ජීවිතයම තාව කාලිකයිද ඒේද දැන්. ගනන්වල ම සිය ගනන්ව වල අය ජීවත්වෙලා මැල්ලාගියා ඊට කලින් සියවසල හිටියා නීද. දැන් අප යක ඇවිිල ති දැ අපේ යග තුල අපි ඒ වයස් මට්ටමක් දැන් ඕ පසු කරගෙන යනවා. ඒ වයමටන් අපි පසුකරගෙන යනකට අපි දිනෙන් දින ලංවවෙෙන කුම කරද දිනෙ දින ලංවෙන්නේ මරණයයට දිනෙන්දින මරණයට ලංවෙනකුටට. අපට මොහෝතක් මොහොතක් ගානම සිත වැඩ කරනවා. සිතට අරමුණ වෙනවා නීද. රූප ලව න බ්දහන නාසිෙන් ආග්‍රාය කන දිවෙන් ගස දිනවා කයිම් පහස බනවා හිටං හිතනවා. එතකොට ඇස කන්න නාසේ දිවකයි මනස දිගින් දිගනම ක්‍රාක වෙන කොට ඒ හේතුවෙන් උපදිනා රාගය දවේශය මෝහය කෙලෙස් සහිත කරමය යළි අපි උපතක්කර ආරගෙන යන්න නැද්ද අර්ගෙන යනවා. යළි උපතක්කරාපිව මේ රාගදේශ මෝහ විසින් අරගෙන යන්නකොට ගොඩාත්නෙක්තේ. මේ මිනිස් ජීවිතයත් අහිමි වෙලා සතරාපායෝපතක් කරායන්නට තමයි. ඒක් කෙළෙ සේතු වෙන්නේ. එක නිසා අපි පුළුවන් තරං. මේ ඇස කණ නාසේදිවකය මනස දමනය කරගන්න සංවර කරට අධිස්ථානයක් ඇතිකරගන්නට ඕනි. ඒ පිනිස අපි චිත්ත අභ්‍යාසවල නෙරත වෙන්නට ඕනේ ඉතින් දිනපතා නිතර නිතර බුද්ධානුස්සති වලන්ට ඕනි. ධර්මයේ ගුණ සිහිකරන්ඩ ඕනි. ආරය සංඝයා රහතුන් ගැන සිහිකරඩ ඕනි. ඉනප සීලේ අධිස්ථාන කර ගණඩවනු එකනෙ. උදේ පාන්දරම පටන් ගණ්ඩෝන තෙරුවන සිහිකරලා පන්සිල් අධිෂ්ාන කරගනම තප්රගාන යන් තප්පරගානකින් සීකන දවසේ කටයේතු අධිෂ්ාන කරගන්නවා මම තෙරුවන් පිහිට කරගත්ත තැනැත්තෙක්. මම පන්සිල් අධිෂ්ඨාන කරගත තැනැත්තෙක්. සියලු සත්තුයෝ නිදුක්්‍යෙත්වා නිරෝගෙත්තා සුවපත්වෙෙත්වා. මම නිසා කිසි කෙනෙකුගේ. කිසිම ගෞරුවයකට කිසිම චරිතයකට කිසිම ආකාරයකින් පළුද්දක් කානියක් නොමවේවා මාගේ සිතින් මගේ වදනින් මාගේ ක්‍රියාවෙන් කාටත් විපතක් නපුරක් සිදු නොමවේවා කියලා උන ප්‍රඥාවෙන් සිහියෙන් නුවනින් හිතනවා දැන් දවසේ කටයතු සිද්ධ වුණ හරි තැන් දවසේ නිමාව සි වාම කලක නිදට වැටනවා කියනක නින්දට වැටන්ට කල්ින් අපි කොච්චර විඩාවක් වෙහෙක් මහන්සයක් දැනුත් අපි සිහි නුවනින් බලනවා. අද දවසේති. මම තෙරුවනට අනුව. සීලේට අනුව ජීවත් වනාද. තෙරුවන්ට අද ලවසේදි ම අගහුරුව කලාද. තෙරුවට අගෞුර කලා කළ බුදු පිළිමක් ඇඩුවා දහම් පොත්පත් පිච්චවා ංගයාට පහර දුනා කියෙන කරමින්. තෙරුවන් සරන්න පිහිටිය කෙනාගේ යම්කිසි නේද. හික්මීමක්. විනයක් තියෙනවාන අගේ හික්මීම විනය තුළම මාද කටයුතු කලාද කළ දව සවසානය හිතනවා ින්දට පෙර නින්දර් පෙර හිතනවා ඔන්න මම අද දවසේදී තාහුදිින්ටයුතු කරගෙන තියෙනවා ිල්පද එකක් අත් පලුද වෙලාන්න. ඔන්න තමන්ට තමන් ගැන සතුටන්නේ. අපි හිතෝක මෙහම උන ල්පද මනවාහරි පලද වනා උනහරි පවකාම් වැරදි සිද්ව වුණා. එතුර හිතට ඇතිව නද අපිට ලොකු පසුතවිල්ලක්නේ. අගේ පසුතැවිල්ල දුරු කිරීම පිණස්ස හිතනවා මට වැරදුනා තමයි. මෙතැනද සහ පහිටිය නෑ මයි. නවත් මංමික හෙට දවස අරගෙන යන්න. පම නිවරදි කෙනෙක් වෙනවා. ඕ යහපත් කෙනෙක් වෙනවා. පිරිසුදු කෙනෙක් වෙනවා. කිය එවලෙම කැඩෙච්ච සිිල්පද සමාධං වෙලා අධිෂ්ඨාන කරගෙන ඒක නිින්දර යනකොටත් අර්ගෙන යන්නෑ ආහිමත් පන්සිිල් සමාදං වෙලා තමයි. ඔබ නින්දට යායුත්ත. එතකොට නිදර් යනකොටත් ඉතනවා සියලු සත්වයෝ නිදුක් පවෙත්වා නිරෝගි වෙත්වවා සූපත් වෙෙත්වා. තුර දැන්ගේවිච දවසේදී බේ වචනය නිසා කාගෑයට හිත පැරලා තියෙනවන. ඔබේ ක්‍රියාවක් නිසා කාටහඩි හානියක් වෙලා තියරෙනවනම්. කොටිම ඔබේ සිතිවිලි නිසා ඔබේ හිතේ යම්ගිස් කනස් සල්ල කල කිරීමක් තිබෙනවා නම්. ඒ හැම එකක්ම දුරුකොට විනාඩි දෙකතුනක් පහක් දහයක් පමණ ඕ කෙටි භාවනාවක නරත වෙලා තමයි ඔබ නින්දට යායුත්තේ ඉතින් මේවා අපි ප්‍රගුණ කරොත් තමයි අපිට තිනෙන් දිනම දියුණුවක් ලබා ගන්නට පුලුවන්කම ලැබෙන්නේ. එක නිසාර කලින් සඳහන් කර ප ආකාරයට අ නුවන තියන බුද්ධිමත් මනුස්සයා පාට පෙනුම සුවන්ද රසය තිබ්බ කියලා අර වසදාපු බීමක විවන. ඔහ හිතුවා මේකැල්ොතුරටක් පිලට පනේ පවිවාන්සේ ලාන්ති ඇැතකරගන්න පුලුවන් ආ ඒ වගේ අපේ ජීවිතල අපිට කොච්චර සැපසනී පට ජීවතයෙන ලැබුණත්. අනුන්ට විපත් කරලා නේද අසාධාරණකං කල්ලා බොරු කරලා වංචා කරලා අපේ මේ තාව කාලක ජීවිතය අප ගට ගන ොඩ හොඳද. ප ැබෙන දගින් අපි සතුු වෙලා සැනසිල්ලේ මේ ජීවිතයේ තියෙනකං ගත කරන එක ඉතිං අදඔබට කියලා දන්නේ භාගතුන් වහන්සේ විසින් සංයුක්තනකායේ අභිසමයි සංයුක්තයේ පඩිස් සම්පාධි පිළිබඳ වෙනස් ආකාරරික විග්‍රහ කරපු සම්මසන සූත්‍රයේ පිළිබඳවයි. ඇති මේ දේශනා ගොඩක් දීර්කයි ඉතිං මේක විග්‍රහ කර පෑ ගණන් කතාරන කළුවන් දේශනායිතින් ඇදගත්වෙන්නේ දේශකගන් වහන්සේ නමක්විසින් පෑගනන් මේ කතා කිරීමට වඩා ඔබ මේම පෑගන නුවින් විමසීම තමයි වැදගත්ත එහමැනැත්ත මේක ඕ පරිබාහර දහම් විග්‍රහයක් පිතරයි. එකින් දධර්ම දේශගන් වහන්සතයි ොඩක් පින් සිද්ධවෙන්නේ ඔබ දනවස් කර නිසා නමුත් ඔබත් මේ පිනේ කොටස් කාරි බවට පත් පඩ නම්. ඔබ මේ ධර්මකාරණවා යළයලි නැවත නැවත ගැඹුරින් නුවනින් විමසා අවබෝධ කරගත යුතුයි. අද දවසේදී මේ ආකාරයට ධර්ම ශ්‍රමණයෙකුට රැස් කරපු සියලු පුුණ්්‍ය සම්හාර ධර්මයෝ ඔබ හැමටම ප්‍රඥාලෝකය යපතුවා ගෙන චතුරාර්ය සත්‍යාබු දෙ ලබන්නටම හේතුවේවා වාසනාවේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කළ උදාරතර පුුණන්නේ ධර්මයෝ පින් කැමති සිලු දෙවිවරු අනමෝදන්ව සැපලබත්වා ඔබ පැහැමනමින් නබභාවෙට පත් ියල්ල තිවරුවේ පින් අනමෝදන් වෙත්වා රටදෑය සමය වෙනෙන් දිව පිදූ රෝධාර රණවරුවන්ටත් අපගේ උතුම් ගුරුදේවෝතමයන් වහන්සේලාටත් අපගේ මහෝපාධයන් වහන්සේලාටත් කල්යානමිත්‍ර සමස්ත මහා සංගරත්මනත් මේ පින් අත්පත් වෙත්වා. පින්වත් ගයන් මහත්ම පදාානකාරි මණ්ලයේ සෑමසිුදනාටමත් ලක්වාසිව ලෝකවාසිව සද්ධර්මේ ශ්‍රවණය කරපු බෞද්ධ බෞද්ධ සෑමසිලු දෙනාටමත් මෙම උදාාරතර ධර්ම දානමය ධම ශ්‍රමණමය කුසලය. තුරාරි සත්‍යපද ලබන අමානිවංසුව පිණිසම පවතිවා කියලා හැමට ආශිර්වාද කරනවා. ආකා සට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා ප්ඥන්තං අනු මෝදිත්වා චිරන්රක් හන්තුසාස්සනං ආකා සට්ඨාච බහුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා. උුණ්ඥන්තං අනු මෝදිත්වා චිරන්ඩක් හන්තු දේසනං. ආකා සට්ඨාච්‍ය බහුම්මට්හාා දේවානාගා මහිද්ධිකා, උ්ඥන්තන් අනු මෝදිත්වා චිරන්රක් කන්තුතුවං සදා හැම දෙනාටම තෙරුවනු සරණාව. සදහැවතුනේ අද දවසේ මෙම සුමදුර ධර්මානු ශාසනාව සඳහා ධර්ම මණ්ඩෙ පේවෙත වැඩමකුට වදාලේ විචිත්‍ර ධර්මකතික, උජ්‍යපාද කැලනයේ අජිත්ත ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදුකරන ආගමික, ශාසනික, ධර්ම ප්‍රචාරක කටයුතු තලතවත් සිදු කරන්නට ත්‍රවිධරත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාධසිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමුෝ. අවසරයි අපේ හාමුදුරුවන්නේ. සැදහරතුනී, ඔබ එලෙසිංක් ශ්‍රවණය කළ එුතුම් ධර්මානු ශාසනාවසඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ පර්ලෝකා ප්‍රාක්්ත සියඥාතිවර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්වවාසය කරන සැමට නිදුක්නීරෝගී චිරජීවනය වේවායි අරමුණු පෙරදැරි කොට ගෙන කඩුවෙල වැලිවිට පළමු පටු මගේ නිසි ගඩන්ස් හහි අංක දෙසය පනස්හයෙන් දෙකදරණ නිවසේ පදිංචි, බඳුනී අමර්තුංග ආදරණිය දියනිය, දිනේශ්‍යාපා, ආදරණිය බෑනනුවන් බුත්නී දහම්යාා, බිනුක් සංකේත්, විදුනී රොහාරායන මුණුපුරු මිනිිපිරියන් හා, දයාපෙරේරා ආදරණීය නැගනිය විසින්. ඔවන්ගේ අරමුණ වී තිබුණේ මෙට වසර හයකට පෙර පර්ලෝක ප්‍රාප්ත වූ, H Lld චාලත්් පෙරරා ආදරණිය මෑණියන්ට පින්පෙත් අනුමෝදන් කිරීමයි එත එක්කම වර්ග පරම්පරාවේ පරලෝක ප්‍රාප්ත සියලෝම ඥාතීන්ට පින්පෙත් පැමිණවීමත් ඔවුන්ගේ අරමුණක් වනාා එතක්කම සුජීවත්ව වාසය කරන සැමටත් සේලූම වැඩිහිටි ඥාතීන්ටත් නිදුක්නීරෝගී චිරජීවනය වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර වනා ඔොුන්ගේ එසියලු අරමුණු සාක්ෂාත්‍රේවා. ධර්මශ්‍රවනය කළ ඔබටත් සංසාරගමන කෙලවර උතුම් වූ අමාමහා නිර්වාණ සුුවිය සාක්‍ෂාත්කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍යය අවබෝධය පෙනෙස මෙ ධර්මදාානමය පිංකම මේ ධර්මශ්‍රවනය හේතුවාසනාවේවායි අපි සාධුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. එ ප්‍රාර්ථනාවත් සමගින් සැදැවතුනී ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. බිन्ந்துුවයි හතයි බිදුුවයි හයයි තුන් සය හැට හයයි එකසිය හැට හය දුරකතර අංකේට කතා කිරීමෙන් හෝ කෙටි පණවෙඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඩ සිතනිවන බුදුබන සුමදුර ධර්මානු ශාසනාවන් හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත් පහළවේවා. සියලු දෙනාටම, despatch சமா සබදු Saraanaයි